සුබදවසක් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ව පහදෝ කිරිප් channel එකේ තවත් අලුත් video එකක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ MD computers ලාගේ අලුත්ම site එක වෙච්ච gamingpc.lk site එකේ ඔයගොල්ලන්ට රුපියල් 88000කට වගේ හදාගන්න පුළුවන් brand new components දාලා හදාගන්න පුළුවන් AMD Ryzen build එකක්. ඉතින් අපි බලමු අද build එකේ අපි තෝරගෙන තියෙන දේවල් මොනවද කියලා. පළවෙනි දේ තමයි ඉතින් AMD Ryzen 3 2200G කියන processor එක. මොකද මේකේ Vega 8 graphic තියෙන හින්දා තමයි මම මේ ප්‍රොසෙසර් තෝරගත්තේ. ඉතින් මේක පේන ඇති cores 4යි threads 4යි තියෙන සම්පූර්ණ ඉතින් GPU test එක වලට cores 4 threads 8ක් හම්බෙනවා. ඉතින් මේ වගේ තමයි ඉතින් මේ ප්‍රොසෙසරේ විස්තර ටික තියෙන්නේ. සාමාන්‍යයෙන් බජට් එකට කාලයක් තියාගෙන ගේම් අධ්‍යයක් ගහගන්න ඉන්න එක්කෙනෙක්ට නම් මේ මැෂින් එකෙත් එක මේ CPU එක දාලා හදන එක පාඩුවක් නෑ ඉතින්. ඉතින් මම මේ දි රුපියල් 25000 කියලා ප්‍රොසෙසරේ ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට 1 year warranty එකත් හම්බෙනවා මේකත් එක්ක. ඉතින් ඊළඟ දේ තමයි අපේ motherboard එක. ඉතින් කවරනේ මේ ප්‍රොසෙසරෙන් පස්සේ AMD build එකක් කරනවා නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ Ryzen 5 3600ක් Ryzen 5 5600 වගේ දාන්න ඉන්නවනම් ඉතින් ඒකට හරියන motherboard එකක් පය ගන්න. ඉතින් ඒක හින්දා මම තෝරගත්ත B460M කියන motherboard එක. මේ B460M කියන බෝඩ් එකත් ඉතින් බොහොම ක්ලැසික් වෙනවා තියෙන පේනවා ඇති RAM port 4ක් RAM port 4ක් තියෙනවා. ඒක වෙනවා ඉතින් ඔකට NVMe එක mount කරන්න පුළුවන්. ඔය වගේ basic facilities ටික තියෙන. ඒ වගේ තමයි graphic card එකක් mount කරන්න පුළුවන් දෙකක් නම් බෑ. ඉතින් ඔය දේවල් එක මේ වගේ motherboard එක සාමාන්‍ය upgradable PC එකක් හදන එකට low budget එකට යන්න තියෙන හොඳ choice එක තමයි මේ B460 කියන motherboard එක. මම මේකත් මේ විදිහට add කරගන්නවා රුපියල් 28000යි කියලා අපේ build එකට. right ඉතින් මේකත් මේ විදිහට රුපියල් 10500 කියලා ඇඩ් කරගමු. 53500ක් ගිහින් තියෙන අපි මේ විදිහට තෝරගත්ත දේවල් දෙකට ඊළඟ දේ තමයි RAM එක. නැත්නම් memory. ඉතින් මෙතනදී මම අඩුවෙන්ම ගන්න පුළුවන් හොඳම RAM එක තමයි ඉතින් Corsair Vengeance RAM එක. ඉතින් රුපියල් 11000කට ගන්න පුළුවන් 3000 MHz එක. ඉතින් මේ RAM එක සාමාන්‍යයෙන් 3 years warranty හම්බෙනවා ඔයාලට. ඉතින් මම මේ RAM එක ඇඩ් කරගන්නවා රුපියල් 11000යි කියලා. right ඉතින් 64500ක් ගිහින් තියෙනවා අපි දැන් තෝරගත්ත items ටිකට. ඊළඟ දේ තමයි ඉතින් storage device එක. ඉතින් අපේ මේ basic storage device එක වෙන්නේ ඉතින් රුපියල් 9500කට ගන්න මේ 1TB hard drive එක. මොකද අපි මේකෙදී SSD එක ඇඩ් කරගන්නේ නැහැ. ඉතින් අපි බලමු රුපියල් 9500කට මේකට hard drive එකක් ඇඩ් කරලා western digit hard drive එක ඉතින් WD. ඉතින් මේ විදිහ 74000ක් ගිහින් තියෙනවා අපි තෝරගත්ත items ටිකට. ඉතින් ඊළඟ දේ තමයි අපේ power supply එක. ඉතින් Corsair CV series RC50 80 plus bone certificate power supply තමයි අපේ basically power supply වෙන්නේ. ඉතින් මේක මම තෝරගෙන ඇඩ් කරගන්නවා රුපියල් 9500 කියලා මේ build එකට. right ඉතින් මේ විදිහට 9500 කියලා මම ඇඩ් කරගන්නවා. ඉතින් මේ වෙදී 83000ක් ගිහින් තියලා අපි ගත දේවල් වලට ඉතින් තව පොඩි දෙයක් ඉතින් මේ කේසින් එක. ඉතින් ඔයාට තව ගාන අඩු කරගන්න ඉතින් මේ රුපියල් 3900 golden fit APC2 කේසින් එකට යන්න පුළුවන්. cooling වලින් හා ලස්සනට lighting වලට ආසක් කෙනෙක් නැහැ. ඉතින් ඔයාට ඉතින් පස්සේ තියෙන කේසින් වලට යන්න පුළුවන්. ඉතින් මම නම් මෙතනදි choice එක මගේ choice එක unicorn RGB gaming case ඉන්න කියන මේ CG71 කියන මොකද ඉස්සරහ fan තුනක් mount කරන්න පුළුවන් සමේක ලස්සන හින්දා. ඉතින් මම මේක තෝරගන්න රුපියල් 5500කට අපේ build එකට. right ඉතින් එතකොට 89000කට අපේ සම්පූර්ණ brand new PC එක අවසන් කරලා ඉතින් ඉවරයි build එක කළා. ඉතින් මේ වගේ බොහොම අඩුවෙන් බජට් PC එක ඕගලන්ට MD computers ලාගේ gamingpc.lk site එක ඔසේ ඕගලන්ට build කරගන්න පුළුවන්. ඉතින් මේකට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් site එකේ තියෙන contact කියලා එකයි තියෙන. ඉතින් ඔයාලට WhatsApp contact කරගන්න පුළුවන් ඒකෝලංව. ඉතින් ඒ වගේම තමයි ඉතින් අපේ YouTube channel subscribe කරලා තියාගන්න මතක් කරන්න එපා. ඒ වගේ මේ වගේ videos දිගටම බලන්න. එහෙනම් ඉතින් හම්බෙමු guys තවත් අලුත් video එකකින්. ඒතකොට ඔයාලට සුබ සුබ දවසක්.